මේ දුෂ්ට ආණ්ඩුව එළවමු ජනවාරි 30 පස්වරු 1:30 ට කොළඹදී සමගි ජන බලවේගය යුක්තිය මෙගා ටෙලිනාට්‍ය තිරානලස්කී අධ්‍යක්ෂණයෙන් දේශබන්දුගේ රංගනයෙන් සහ තවත් විවිධ පිරිස් සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කරමින් තියෙන මේ නාට්‍ය පිළිබඳව නාටකයේ පිළිබඳව ඉතාම බරපතල ප්‍රශ්න ගණයේ ප්‍රශ්න කරනවා දැන් සමාජයට මතුවලා තියෙනවා මේක ඉතාම පැහැදිලිව රාජ්‍ය බලයේ යොදාගෙන රාජ්‍ය ත්‍රස්තවාදී රට තුල ක්‍රියාත්මක කිරීමටත් ඒ රාජ්‍ය ත්‍රස්තවාදී ජනමනසට ඇතුළු කිරීමටත් ගන්න ක්‍රියාවලියේ ක්‍රියාදාමයක් ඉදිරිය අපි තීරුම් අරන් ඉන්නේ ඒකේ දැන් වෙනකොට ඒ ක්‍රියාදාමයේ විවිධ සිදුවීම් පහුගිය කාලේ සිද්ධ වුණා ඊයේ දවසේ ඉතාම බරපතල සිද්ධියක් සිදු වෙලා තියෙනවා නාරම්මල ප්‍රදේශයේ දම්පැලැස්ස ප්‍රදේශයේදී වෙච්ච සිදුවීමක් ඒ ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී වාර්තා වුණා තරුණයෙක් ලොරි රථයෙන් ගමන් කරමින් හිටපු තරුණයෙකුට වෙඩි තැබීම් සිදුවීමක් ඒ වෙඩි තබපු පුජ්‍යලයෝ කිසිම ආකාරයක නිල ඇඳුමක් පළඳගෙන හිටියේ නැහැ. ඒ වගේම ඒ වෙඩි තැබුම් ස්ථානෙට ගිය මෝටරසයිකලයේ පොලිසියට අයත් එකක් විදිහට මේ පෙනෙන්නේ CT100 වර්ගයේ මෝටරසයිකලයක්. ඒතොර ඒ සියල්ල දිහා බැලුවාම නිල නොවන ආකාරයේ තුවක්කු කල්ලි ක්‍රියාත්මක කිරීමක් තමයි මේක සිද්ධ වෙලා තින්නේ. එතන හිටපු තරුණයින් ඒ සිද්ධිය වාර්තා කරපු නිසා ඒ සිද්ධිය ඔවුන්ගේ ජංගම දුරකථනවල පටිගත කරගත්ත නිසා සහ ඒව සමාජ මාධ්‍යට නිකුත් කරපු නිසා රටේ ජනතාවට ඒ සම්බන්ධ කරුණු හෙළිදරව් වුණා. ඒ නිසා තමයි ඔවුන් පොලිසිය නිලධාරීන් කියලා පිළිගන්න සිද්ධ වුණේ. පොලිසිය නිලධාරීන් කියලා පිළිගත්තට පස්සේ තමයි පොලිසිය ඒකට මැදිහත් වෙන පටන් ගත්තේ. ඒ නිසා හරිනම් සමහර ඉඩකඩ තිබුණා මේ සිදුවීම කිසිම ආකාරයකින් පොලිසිය සම්බන්ධයක් නැතුව කුඩු මත් කුඩු ජාවාරම් කරන කල්ලි දෙකක් අතර ගැටුමක් විදියට අර්ථකථනය කළා මේක හැමම වහලා දාන්න ඉඩකට තිබුණා මේක වහලා දාන්න බැරි වුණේ එතන හිටපු තරුණයෝ එක පටිගත කරපු නිසාත් ඒක සමාජ මාධ්‍ය නිකුත් වෙච්ච නිසාත් ඒ නිසා තමයි අපිට පේනවා මේ ආණ්ඩුව සූදානම් වෙනවා සමාජ මාධ්‍ය වාරණය කරන්න ඉතින් සමාජ මාධ්‍ය වාරණය කිරීමේ අවශ්‍යතාවය මේ හැම සිදුවීමකින්ම ජනතාවට පැහැදිලිනවා මොකටද මේ ආණ්ඩුවට උන්ලා තින්නේ සමාජ මාධ්‍ය වාරණය කරන්න කියලා ඉතින් එතකොට මේ දැන් මේක රට ඉස්සරහ අපිට හෙළිදරව් වෙලා තියෙනවා ඉතින් මෙතන සිද්ධිය ඇතුළේ තියෙන බරපතලම කාරණා කීපයක් තියෙනවා එකක් තමයි මේ පොලිසිය මෙතන හිටපු පුජ්‍යලයින් නිල ඇඳුමක් රහිතව මේ වෙඩි තැබීම කරපු පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ මේ ලොරි රථය නවත්තන්න විධානයක් දුන්නා නැවැත්තුවේ නැහැ නැවැත්තුවට පස්සේ ඔවුන් හඹාගෙන ආවා හඹාගෙන ඉවිල්ලා තමයි නැවැත්තුවට පස්සේ කෙලිම මේ සිදුවීම මේ වෙඩි තැබීම සිද්ධ කරන්නේ. ඒතර ඔවුන්ගේ එවලේ ඉදිරිපත් කරපු කාරණේ තමයි අපි මේක නවත්තන්න කිව්වා නවත්තන්න නැතුව ආපහු නිසා තමයි මේ දේ සිද්ධ වුණේ කියලා. ඒතර ඒක එක්තරා ආකාරයක පැහැදිලි ප්‍රශ්නයක් මීට කලිනුත් මේ වෙනි සිදුවීම වාර්තා වුණා. දැන් මේකේ තේරුම තමයි මේ මොනවා හරි විදිහක පාරායිනේ හින්දලා කවුරු හරි අත දැම්මොත් එහෙම ඒ අත දාපු මිනිහට නැවතුනේ නැත්නම් වෙඩි කන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව මේ අත දාපු අය අඳුම් තරමේ නිල ඇඳුමක්වත් සහිතව නෙමෙයි ඉන්නේ. ඒ නිසා පාරායිනේ ඉඳලා කළු ජැකට් එකක් දාන්නේ කළු කෝට් එකක් දාන්නේ කවුරු හරි අත දැම්මොත් එහෙම ඒ නවත්තු නැත්නම් වෙඩි කන්න බලාගෙන තමයි නවත්තන්න තු යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සිදුවීම ඇතුලේ ඉතාම පැහැදිලිව පොලිසිය ක්‍රියාත්මක කරන විදිය සම්බන්ධ පැහැදිලි ප්‍රකාශනයක් තියෙනවා. පොලිසිය අද ගෙනලා තියෙන තැන. ඉතින් ඇත්තට මේ සිදුවීමෙන් පස්සේ ඒ නිලධාරියගේ ප්‍රකාශනයකුත් අපිට පේනවා අර ඒ වීඩියෝ වල තියෙනවා. ඔහුත් ඒ සිදුවීම සිද්ධ වෙනවා පස්සේ ඔහුත් ඒ සම්බන්ධයෙන් බරපතල කම්පන තත්ත්වයක ඉන්නේ. එතකොට දැන් පොලිසිය පවා ඇත්තට මේ සිදුවීම වල සම්බන්ධ වෙන පොලිස් නිලධාරින්නේ විශේෂයෙන් අපි ඉල්ලා හිටනවා මේ අපේ අපි ඉදිරිපත් කරන අදහස පොලිසිය ඉන්න සෑම නිලධාරියෙකුටම බලන්න කියලා. අපි ඔවුන්ගේ මේක ඉල්ලන්නේ පොලිසිය පවා මේ ගෙනියන්නේ මේ කීප දෙනෙක්ගේ ඕමනාවකට මිනීමරුවන් බවට පත් කරන ඒ ඔවුන්ටත් ඉතාම විශාල ජීවන ඛේදවාචකයක් පෞල් ඛේදවාචකයක් තමයි ඔවුන්වත් ඇදගෙන යන්නේ. ඉතින් නිසා ඔහුට සමහරට මේ වෙන සිදුවීම අපි දන්නවා සාමාන්‍ය මිනිසුන්ගේ මානසිකත්වය කියලා දෙයක් තියෙනවා. ඉතින් මේ සිදුවීමට සම්බන්ධ නිලධාරියා වෙන්න පුළුවන් තවත් තැනක වෙන සිදුවීමක් වෙන්න පුළුවන්. මිනිස්සු ඉන්නේ දැන් මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒවෙන් හෙම්බත් වෙලා පෞල් ජීවිතවල විවිධ ප්‍රශ්න ඇති වෙලා ඒවෙන් හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් මේ හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු ගාව අත තුවක්කු තියෙනකොට ඒ තුවක්කු පත්තු වෙන තැන මොකද්ද පත්තු වෙන්න ඕන වෙලාව මොකද්ද පත්තු කරන්න කාටද කියන එක සම්බන්ධ විචාරයක් නැතුනොත් එහෙම ඒවැදී සිද්ධ වෙන සිදුවීම් තමයි මේක. ඉතින් ඒ නිසා ඒ සිදුවීමට සම්බන්ධ මේ නිශ්චිත පොලිස් නිලධාරියා පවා මේ ක්‍රියාවලියේ ගොදුරක් මේ ක්‍රියාවලියේ මේ උගුලේ ගොදුරක් බවට පත් වෙච්ච පුද්ගලයෙක් ඔහුගේ පවා සිදුවීම ඊට පස්සේ මේකට දීව මිනිසුන්ගේ ප්‍රකෝපය එලීට ආවන් පස්සේ අපි දැක්ක නැවතවතාවක් පොලිසිය පහර දීම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඒ ප්‍රදේශයේ ජනතාව සහ පොලිසිය අතර පොලිස් නිලධාරීන් අතර ගැටුමක් බවට මේක පරිවර්තනලා තියෙනවා. මේ සිදුවීමට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ ඊයේ දවල්ම සමාජ මාධ්‍ය සාකච්ඡා අරගෙන ඒ යුක්තිය නාටකයේ සම්බන්ධ ඒ පිටපත් සම්බන්ධ ඉතාම උජාරුවෙන් කතා කරපු ටිරාන් නලසුයි දේශබන්දුයි තමයි මේවට
වක් කියනවා මේ මේ පොලිසියේ ක්‍රියාන්විතර සම්පූර්ණ වුණු වක් කිය යුතුයි. මොකද අපි එහෙම කියන්නේ අපි දැක්ක මේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය හමුවේදී ඔවුන්ගේ අර ඒ විවිධාකාර පණ්ඩිතමානී ප්‍රකාශ ඒ වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනාත්මකව ඉදිරිපත් කර ප්‍රකාශ අපි දැක්ක ටිරාන් නලස් කියනවා මට මේ ජාතිය මේ මානවිකම් කොමිසමෙන් UN එකෙන් ඇවිල්ලා තියෙනවා ලියුම් මං ඒ ලියුම් කුණු විසික් කරා කියලා. ඒතර ඔහුගේ බලය කතරම් බලයක්ද? ඒ කියන්නේ ඔහු කියන්නේ මට ඒව අදාළ නැහැ මම මේක කරගෙන යනවා. ඔහු කියන්නේ මානවිකම් කොමිසමෙන් මට ලියුම් එවනවා මම පොලිසිය කැඳවනවා කියලා කියනවා මම ඒකකටවත් සැලෙන්නේ නැහැ බය නැහැ. ඒ ඔක්කොම ලියුම් කුණු කොටරි විසික් කළා ඉරලා විසික් කළා මම මේක කරගෙන යනවා. ඒතර ඔහු අරගෙන ඉතින් මොන හයියක්ද මේ? මොන හයියක්ද නැතර? ඒ කියන්නේ මේ රටේ නීතියට උඩින් තමයි මොවුන් වැජබෙන්නේ. එතකොට ඒක තමයි මේ ප්‍රකාශන පත්‍රලා තියෙන්නේ. ඊළඟට ඔහු මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රකාශ කරනවා ටිරාන් අලස් කියනවා දේශබන්ධු මම මේ කරන්නේ මේක කිසිම මට ලාභයක් නැහැ. මම මේක අතින් වීදම් කරන් කරන්න කිව්වා. ඉතින් අතින් වීදම් කරා මොකටද කරන්නේ? ඔයා ඉතුරු බිස්නස් කරන්නේ අතින් ඉතුරු ව්‍යාපාර කරන්නේ අතින් වීදම් කරන්නේ. ඉතින් ඉතුරු ව්‍යාපාරවල තියෙන ගැටලු සම්බන්ධයෙන් ජනතාවට සමාජයට වග කියලා තියෙනවද? අපි ඒව ඉස්සරහට කියන්න. එතකොට දැන් ඔහු කියන්නේ ඔහුට අතින් පාඩු කරන් මේක කරනවා. ඊට පස්සේ දේශබන්ධුත් එහෙම කරනවා. දේශබන්ධුරු ඕනනම් මේක ඉවත් කරාට පස්සේ පොලිස්පති ධූරය දුන්න නැත්නම් ඔහුට පුළුවන් මේ තනතුරු ඉවත්ලා දේශපාලනට යන්න. අපි හිතන්නේ අමුතුවෙන් දේශපාලනට යන්න දෙයක් නැහැ. දැනටමත් ඔවුන් දේශපාලනය තමයි මේ කරමින් ඉන්නේ. දැනටමත් මෙවැනි අර මෙහෙයුම් වලට නම් දාලා මේ සමාජයට බීතියක් අරගෙන ඇවිල්ලා මේ මෙහෙයුම් වල දවස ගන්න ප්‍රචාරක ව්‍යාපෘති හදමින් මේ කරමින් ඉන්නේ. මේක ප්‍රචාරක ව්‍යාපෘතිය. මේක තමන්ගේ දේශපාලන බලය තමන්ගේ ආයතන ඇතුළේ තියෙන බලය තහවුරු කර ගැනීම සඳහා කරන ප්‍රචාරක ව්‍යාපෘතියක්. මේ ප්‍රචාරක ව්‍යාපෘතියයි මේ ක්‍රියාවලිය නිසා අද පොලිසියෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. අපි ඉතාම පැහැදිලිව කියනවා පොලිසිය ඉන්න සමහර නිලධාරීන් පවා ඉන්නේ අද වෙනකොට විශාල පීඩනයක මානසික පීඩනයක මොවුන්ගේ මෙහෙයුමට සම්බන්ධ වෙන වීම්පිසින් ඇතුළත තියෙන ප්‍රශ්නවල උන් ඉන්නේ. ඉතින් එවැනි සිදුවීම් ප්‍රශ්න ගණනාවක් පහුගිය කාලේ මතු වුණා. දැන් එක සිද්ධියක් තමයි දෙසැම්බර් 31 වෙනිදා වැලිගම W15 කියන හෝටලේ ආශ්‍රිත වෙච්ච සිදුවීම. මීට කලිනුත් අපි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම කරලා තිබුණා. අපි ප්‍රශ්න කිරීම කරා. දැන් ඒ W15 කියන ඒ හෝටලේට වෙඩි තැබීම සහ ඒ හෝටලේ ආශ්‍රිතව සිදුවිච්ච සිදුවීම් සම්බන්ධයෙන් තවමත් පොලිසිය රටේ ජනතාවට කරුණු පැහැදිලි කළේ නැහැ. ඒ වුණාට අර මැරිච්ච නිලධාරියා වීරෙක් කරලා රුපියල් ටිකක් ඔවුන්ගේ පවුල් වලට දීලා ඒ සිද්ධිය වහලා තියෙනවා. මොකක්ද ඇත්තට මේ සිද්ධිය ඇතුළු සිද්ධ වුණේ? ඒ පොලිස් නිලධාරීන් කිසිම ආකාරයක දැනුවත් කිරීමක් නොකර වැලිගම් පොලිසියට මේ ප්‍රදේශයට ඇතුළු වුණා. මේ හෝටලෙට ගියා. ඒතර ඔවුන් එතන ඉඳලා කියනවා අපිට හෝටලෙන් වෙඩි තිබ්බා කියලා. ඉතින් හෝටලෙන් වෙඩි තිබ්බා කියලා කියනවා නම් ඒ හෝටලේ දුරකථන ඇමතුමකට තමයි වැලිගම් පොලිසිය එතෙන්ට එන්නේ. වැලිගම් පොලිසිය කැඳවන්නේ මේ ගිය නිලධාරින් නෙමෙයි මේ කියන මෙහි කොළඹ ඉඳලා මෙහෙයුමට ගියාය නෙමෙයි කැඳවන්නේ. ඒතර වැලිගම් පොලිසිය කැඳවීම කරන්නේ අදාළ හෝටලෙ. ඒතර හෝටලෙන් වෙඩි තියලා හෝටලෙන්ම පොලිසියට කතා කරලා කියනවා අපි බේරගන්න එන්න කියලා. එහෙමද ඒක උනේ? ඒ කියන්නේ පැහැදිලි කරන්න ඕනේ. ඊළඟට ඒ වෙඩි තැබීම කරනකොට පොලිසියෙන් ර ගියාට පස්සේ පොලිසිය ඊට පස්සේ මේ අදාළ පුද්ගලින්ට වෙඩි තබනවා. අත්‍තරම ඒ වෙඩි තැබීමෙන් තමයි මේ අනතුරු වෙලා තියෙන්නේ කියලා අපිට උපකල්පනය කරන්න වෙන්නේ. එතකොට ඒ වෙඩි තැබීම කර අඩුම තරමේ ඒ වෙලාවත් මොවුන් පැහැදිලි කරන්නේ අපි ආවේ මේ හවල් තැන ඉඳලා අපි ආවේ මේ මෙහෙයුමකට කියලා. නැත්නම් අපිට මේ මෙහෙයුම බාර දුන්නා ඒකට තමයි ආවේ කියලා. ඒ කිසිම දෙයක් නැහැ. පොලිසියත් එක්ක වෙඩි හුමාරුවක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ආපහු ඔවුන් ඒ වෙඩි හුමාරුවෙන් පස්සේ ඔවුන් පලායනවා. එතනින් පලායන උත්සාහ කරනවා. ඒ පලායාමේදී ඒ වෙනකොටත් ඒ පලායන රථය පාවිච්චි කරපු රථය ඒකට තියෙන තහඩුව නැත්තං ඒක පාවිච්චි කරපු වාහනේ ලියාපදිංචි තහඩුව ඒක විකෘති කර නැත්තං ඒක වෙනස් අංකයක් පාවිච්චි වාහන අංකයේ වෙනස් එකක් පාවිච්චි කරා කියලා දැන්ට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එතකොට ඒ පලායම කරනකොට ඒ ගාලු ප්‍රධාන අධිවේගී මාර්ගයේ ඒක ස්ථානකින් ඇතුල් වෙන උත්සාහ කරද්දී ඒ වෙනකොටත් පොලිසි ගණනාවකට මේ මෙසේජ් එක ගිහිලා තිබුණා. මේ පණිවිඩය ගිහිලා තිබුණා. එතෙන්ද තමයි මේ වාහනේ නතර කරන්නේ. ඒ නතර කරාට පස්සේ එතෙන්දී කියනවා ඉහළ නිලධාරීගේ අනු ඇමතුමක් ආවා කියලා මේ ස්ථානෙ හිටපු ඒ අදාළ එක්සිට් එක බාරු හිටපු නිලධාරියට ඇමතුමක් ආවා කියලා. ඒතොර ඒ කවුද ඉහළ නිලධාරිය කියලා තවමත් පැහැදිලි කළේ නැහැ. කවුද ඉහළ නිලධාරිය කියලා. ඊට පස්සේ තමයි ඇත්තටම මේ වෙඩි වෙදිච්ච නිලධාරීන් දෙන්න අරගෙන මේගොල්ලෝ කොළඹෙන් හදන්නේ. කොළඹ එන්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම මේ මිනිස්සුන්ගේ ජීවිතය තනතුරු ලක් වෙනවා. ඇත්තටම එතෙන්ට මැදිහත් වෙච්ච තවත් නිලධාරියෙක් තමයි මේක ගෙනියන්න එපා කියලා ඒ ප්‍රදේශය රෝහලට ඇතුළු කරලා අර ඉතුරු අනිත් බේරගත්ත නිලධාරියගේ ජීවිතේ බේරගන්න පුළුවන් කම නැහැ. එතකොට මේ නිලධාරින් දැන් ඔවුන් වීරයෝ බවට පත් කරලා ඔවුන්ට සල්ලි පූජා කරාට ගෙවල් වලට මේ සත්‍ය වහන්න බෑ. ඒතොර ඒ මිනිස්සුන්ගේ ජීවිත පවා අවදානම් ලක් කරලා තමයි මෙහෙවම ගියේ. ඊට පස්සේ මේ මෙහෙවම සම්බන්ධයෙන් අදාළ හෝටලේ අය සහ මේ ආණ්ඩුවේ මේකට සම්බන්ධය අතර තියෙන විවිධ ගැටුම් සම්බන්ධ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එකම ඉඩමකට
කොළඹ තියෙන එකම ඉඩමකට තිරා නලස් සහ මේ හෝටලේ ඇවිත් පුද්ගලයා අතර නඩුවක් තියෙනවා කියලා ඔවුන් මාධ්‍යර වාර්තා කරලා තිබුණා. එතකොට ඒ එවැනි සිදුවීම් මේ මේක පිටිපස්සේ තියෙනවා. එතකොට මේ යුක්තිය කියලා මේ කරගෙන යන නාට්‍ය මේ නාට්‍ය පිටිපස්සේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවෙ නිෂ්ඨ කර ගැනීම මේක පාවිච්චි වෙමින් තියෙනවා. මේක පාවිච්චි කරමින් තියෙනවා සහ සමාජයේ විශාල මර්ධනයක් අරගෙන ඉමින් තියෙනවා. ඊළඟට අර සෝල් බීච් හෝටලෙ වෙච්ච සිදුවීම. ඉතින් ඒ හෝටලෙට මේගොල්ලෝ ඇතුල් වෙලා මේ කෙලින්ම බැකෝ එකක් අරන් ගිහිල්ලා ඒ හෝටලේ කුඩු කරනවා. එතකොට ඒකට තියෙන නීතිමය தත්ත්වය මොකද්ද? ඒතොර දෙහිවල් කරගිස් නගර සභාව මේකට සම්බන්ධ කරගත්තද? එහෙම නැත්නම් අධිකරණ නියෝගයක් තියෙනවද? නැත්තම් මේ දැන් ඉතුරු ස්ථානවලට ඇතුල් වෙද්දී ඒ දේපල අත්පත් කරගැනීම කියලා තමයි මේගොල්ලෝ ගියේ. ඒතොර මේකට විතරක් බැකෝ අරන් යනවා. එතකොට මේකට විතර බැකෝ අරන්ගෙන බැකෝ වලින් කුඩු අරන් එන්නේද නැත්නම් ඉතින් හිටපු මිනිස්සුන් උස්සන් එන්නේද? එතකොට ඊටාම පැහැදිලිව මේක පිටිපස්සෙත් අපිට වෙනවා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේවා පිටිපස්සේ මේ ව්‍යාපාරික තරඟයේ එක එක ව්‍යාපාර අතර මේ ප්‍රදේශයේ තියෙන තවත් හෝටල් සහ මේ හෝටල් අතර ව්‍යාපාර තරඟය තියෙනවා කියලා. මොකද දැන් ඔවුන් චෝදනා කරනවා මෙතන කුඩු ව්‍යාපාරිකෙක් මේකට සම්බන්ධයි, කුඩු මුදල් ආයෝජනය කරනවා කියලා. මේ ව්‍යාපාරිකින්ගේ පසුපස තියෙන තත්ත්වය අපිට අදාළ නැහැ. මොකද අපිට අදාළ වෙන්නේ මේ ක්‍රියාත්මක කරන පොලිස් රාජ්‍ය, මේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය, මේක සමාජයේ තර්ජනයක්. මේක අද එක පුද්ගලයට අදාළ තමයි ඉල්ල වෙන්නේ. හැබැයි මේකට හදාගන්න ලයිසන් එක, මේකට සමාජය හදාගන්න අනුමැතිය හෙට සමාජයේ අස්සක් මුල්ලක් නාරය පැතිරෙනවා. ඒක තමයි අපි සමාජයේ මේක සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් ඉන්න කවුරු ඉන්නවද? මේ සම්බන්ධයෙන් තැතිගැන්මක් නැතුව ඕක ප්‍රශ්නයක් නැහැ, ඕක වෙන්නේ අරුන්ටනේ කියලා බලාගෙන ඉන්නවනම් මේ මේ හමුදාව පොලිසිය මේ හදාගන්න ආධිපත්‍ය හෙට ඔබගේ ගෙදර දොරට තට්ටු කරනවා. ඒ නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ප්‍රශ්නයක්, මේක සමාජයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක්. මේක හෙට පමුණුවේ කඩරික කඩන්න පාවිච්චි කරන්න මේක වෙන්න පුළුවන් හෙට දවසේ. තව තියෙන ස්ථානයක ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් ටික කඩලා දාන්න පාවිච්චි වෙන මේක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගොඩනගා ගන්න හදන මේ තත්ත්වය මර්ධනකාරී තත්ත්වය, මේ ආයුධ මේ මර්ධනයේ සඳහා තියෙන ආයුධ මුවහත් කිරීමට සමාජයක් ලෙස අපි එරෙහිව යුතුයි කියලා අපි හිතනවා.